සුබම සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්තරන් අම්මේ තාත්තේ ඉදිරිපිටේ මං කැමති ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ කරා යන්නට වෙර දරන උදයක් රැයක් දවාලක් නැතුව විහිසර ඔබට තවත් පුංචි සිතුවිල්ලක් දෙන්නට. Focus your mind on good things. යහපත් දෙයට ඔබේ අවධානය නිරන්තරයෙන්ම යොමු කරන්න. Focus your mind on good things all the time. ඉතින් එහෙමනම් පුංචි උදාහරණයක් කියන්නම්කෝ මම. මෙන්න මෙහෙම. අපි කෑම කකා ඉන්නකොට අපේ දත්වල මොනවා හරි පුංචි කෑල්ලක් කෑම කෑල්ලක් කොහේ හරි ගිහිල්ලා හිර වුණොත් මොකද වෙන්නේ අපේ දිවට? අපේ දිව නිරන්තරයෙන් උත්සාහ කරනවා මෙන්න මේ ওই හිර වෙලා තියෙන ඒ අනවශ්‍ය දෙය රිමූව් කරන්න, අයින් කරලා දාන්න ලොකු උත්සාහයක් ගන්නවා. මුළු වෙලාවෙම උත්සාහ කරනවා. ඉතින් ඔහොම උත්සාහ කරලා දිවට ඒ කාර්යය කරන්නට බැරුව ගියොත් මොකද වෙන්නේ? අපි ඊට පස්සේ ටූත් පික් එකක් අරගෙන ඒක අපි ගලවලා දානවා, අයින් කරලා දානවා. එන්න ඒ මොහොතේදී ඒ ටූත් පික් එක අපි ගලවලා දාන ටූත් පික් එකෙන් අපි ගලවලා දානකොට අපිට කටට දැනෙන්නේ ලොකු ඒ දත්වලට දැනෙන්නේ ලොකු සැනසීමක්. මෙන්න මේ වගේ අපේ මනස, මේ මනස තමයි මේ ක්‍රියා කරන්නේ. ඒ දතේ යහේ හිර වෙන දෙයට අපේ මනස ක්‍රියාකාරී වෙනවා. මනස ක්‍රියාකාරී වෙලා දිව ඒ තැනට, දිව ගාවට, දිව ඒ හිර වෙලා තියෙන තැනට, ඒ දත ගාවට නිරන්තරයෙන්ම ඒ දිවට ගිහිලා ක්ලේක ක්ලීන් කරන්න කියලා. ඉතින් මෙන්න මේක තමයි මනසේ ස්වභාවය. යම් කිසි තැනක අපි හිර වුණොත් ඒ හිර වෙන තැනදී අපිට නිදහසක් ලබා ගන්න අපේ මනස මොනවද කරන්නේ? නිරන්තරවම මුළු හැම මොහොතකම මහන්සියලා එයා ක්‍රියා කරනවා එතනින් එළියට එන්නට. ඉතින් යහ බැරිලක දැන් අයහපත් දේදීදී විශේෂයෙන්ම අපිට මේ දේ සිදු වෙනවා වෙනවා වෙනවමයි. ඉතින් අපිට අයහපත් දේදී අයහපත් සිදුවීම් වලට මූණ පාන්නට සිදුවෙන මොහොතවල් වලදී අපිට මේ මනස මේ ආකාරයට ක්‍රියා කරන ආකාරය අපිට දකින්න අත්දකින්නට පුළුවන් වෙනවා. වගේම අපිට පුළුවන් නම් ජීවිතේ යහපත් දෙයට නිරන්තරයෙන්ම අපේ මනස මෙහෙවන්න. මනස හැම වෙලාවෙම අර දතගාවට අරගෙන ගිය දතගාවට දිව අරගෙන ගියා වගේ අපේ මනස පුළුවන් නම් ජීවිතේ යහපත් අත්දැකීම් තියෙන තැන්වලට අපේ මනස නිරන්තරයෙන්ම ફોකස් කරන්න. අන්න එතනදී යහපත් දෙයට මනස එකතු වෙන තැනදී මොකද වෙන්නේ? එතන හොඳ එනර්ජි එකක් නිර්මාණය වෙනවා. හොඳ ශක්ති සම්භාරයක් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. එතකොට අපි ජනිත කරන ශක්ති සම්භාරය වැඩි වෙන්න පටන් අරගෙන මොකද වෙන්නේ? හොඳ ෆ්‍රීකවන්සි එකක්, එනර්ජි ලෙවල් එක ගොඩාක් වැඩි වෙලා හොඳ ෆ්‍රීකවන්සි ලෙවල් එකක අපි වයිබ්‍රේට් කරන්නට පටන් ගන්නවා. අපි යහපත මුළු සමාජයේම මුදවලා හරින්නට අපි පටන් ගන්නවා. තරංග හරහා මුදවලා හරින්නට පටන් ගන්නවා. ඒක අපි අපිට කරගන්න සේවයක් වගේම අන්න ඒ කාර්යය අපි ලෝකෙට කරන සේවයක්. ඉතින් අපි නිදාගත්තත් අපිට පුළුවන් සේවයක් කරන්න. නිදාගන්න යන මොහොතේදී හොඳ සිතුවිල්ලක් දෙනවා අපි අපේ මනසට. මම මේ නිදාගෙන ඉන්න කාල පරිච්ඡේදයේ තුලදී පවා හැම කෙනෙක්ම සුවපත් වෙන්නට ඕනි, නිදහස් වෙන්නට ඕනි. හැම කෙනෙක්ටම හොඳ සුවදායක නිින්දක් ලැබෙන්නට ඕනි, හොඳ එනර්ජි ප්‍රමාණයක් ලැබෙන්නට ඕනි. හෙට දවසේදී යහපත් වැඩ කරගන්නට ඒ අයට අවශ්‍ය කරන ඒ ශක්ති ජීවය ලැබෙන්නට ඕනි කියලා ඒ සුබ ප්‍රාර්ථනයක් කරගෙන අපි නිදාගන්න ගියොත් මොකද වෙන්නේ? අපි නිදාගෙන ඉන්න අතරතුරේදී අපෙන් නික්මෙන යටි මනස හරහා නික්මෙන තරංගවලින් නික්මෙන්නේ සුබවාදී චින්තනයක්. එහෙනම් එවැනි ජීවිත තත්ත්වයකට පත්වෙන්නට ඔබට හැකි වේවා. ජයම ජය. ජීසුගේ පිහිටයි.